අපි ගත්තොත් එහෙම පුතේ. ඒ වගේම අපිට හම්බ වෙනවා දුම්රිය මාර්ගවල. දැන් අපි මහා මාර්ගයේ ගිය සතියේ කතා කළා. කියනවා ඊළඟට දුම්රිය මාර්ගය. දුම්රිය මාර්ගවල තියෙන වාසි සහ අවාසි මොනවද? දැන් අපි මොනවද දුම්රිය මාර්ගය කියලා කියන්නේ? අපි සාමාන්‍ය අපි දන්නවා දුම්රිය මාර්ගය ගත්තාම ලංකාවේ අපිට දකින්න හම්බ වෙනවා මෙහෙම අපි දළ වශයෙන් ලංකා සිටේ මැන්දොත් එහෙම ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ග සියල්ලම ආරම්භ වෙනවා කොහෙන්ද? කොළඹින්. කොළඹින් ආරම්භ වෙන මේ දුම්රිය මාර්ග පද්ධතිය අපි දන්න මෙන්න මෙහෙම පහළට 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 කියලා මෙන්න මෙහෙම යන මාර්ග පද්ධතියක් තියෙනවා. මෙහෙම තව උඩට යන දුම්රිය මාර්ග පද්ධතියක් තියෙනවා. මෙහෙම ඇවිල්ලා මෙහෙම යන දුම්රිය මාර්ග පද්ධතියක් තියෙන එකක් මෙහෙම යනවා, තව එකක් මෙහෙම යනවා, තව එකක් මෙහෙම යනවා. අමතරව මෙන්න මෙහෙම එකක් තියෙනවා. මෙහෙම අපි ගත්තොත් එහෙම අපි දන්න දුම්රිය මාර්ග පද්ධතිය තමයි උදේ එකක් අපි කියනවා. මුහුදු බඩ දුම්රිය මාර්ගය. ඒ වගේම මේ පැත්තට තියෙන අපිට උත්තරම මාර්ගය. ඊට පස්සේ අපිට හම්බ වෙනවා උඩරට දුම්රිය මාර්ගය. ඊට පස්සේ අපිට හම්බ වෙනවා යාපනයේ අනුරාධපුර පැත්තට මේ වගේ යන දුම්රිය මාර්ග. ඉතින් මේ වගේ ලංකාව බොහෝ ප්‍රදේශයක් ආවරණය වෙච්ච දුම්රිය මාර්ග පද්ධතියක් අපිට දකින්න හම්බ වෙනවා. බැවලු මෙන්න මේ පැත්ත විතරක් දුම්රිය මාර්ග පද්ධතියෙන් ආවරණය වෙන්නේ නැහැ කියලා. එතකොට පුතේ මේ දුම්රිය මාර්ග පද්ධතිය අපි සාමාන්‍ය ප්‍රවාහනය සඳහා වර්තමානයේදී වඩාත් ලාභදායීව භාවිත කරන ප්‍රවාහන මාර්ගය. ඉතින් දුම්රිය මාර්ග පද්ධතියේ අපිට වාසි සහ අවාසි කියනවා. ඒ වගේම කතා කරපු මේක මට තව එකක් අමතකුණා. මෙන්න මේකට අපි කියනවා පුතේ කැලණි වැලි මාර්ගය කියලා. කැලණි වැලි දුම්රිය මාර්ගය කියලා. මේ වගේ දුම්රිය මාර්ග කීපයක් තියෙන. මං හිතන්නේ අපි දන්නවා මේ වගේ ගමන් කරන දුම්රියන් වලත් විවිධ නම් තියෙනවා. ඒකත් අපිට විශේෂ. හරි, දුම්රිය මාර්ගවල තියෙන වාසි පුතේ අපි මහා මාර්ග ප්‍රවාහණයට ගත්තොත්, ගුවන් මාර්ග ප්‍රවාහණය වගේ දේවල් වලට සාපේක්ෂව ගත්තොත් අපිට මේකේ වාසියක් තමයි විශාල භාණ්ඩ හා මගීන් ප්‍රමාණයක් එකවර රැගෙන යා හැකිය. එනේ මගීන් හා භාණ්ඩ විශාල ප්‍රමාණයක් අපිට එකපාර අරගෙන යන්න පුළුවන්. ඒක අපිට දකින්න හම්බ වෙන වාසිය. සාමනාතුති වාසිය. තාවුණාද? මෙයාගේ ගත්තොත් එහෙම මාර්ග තදබද අඩුයි. මාර්ග තදබද අඩුයි. ඒ වගේම තමයි පුතේ දුම්රිය මාර්ග වල තවත් වාසියක් තමයි ලංකාවේ අපි ගත්තොත් එහෙම පිරිවැය අඩුවීම. සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපි ගත්තොත් කොළඹ ඉඳලා යාපනයට අපි යන්න පුළුවන් අර අපි කතා කරන මාර්ග හතරෙන්ම. මහා මාර්ගයෙන් යන්නත් පුළුවන්, දුම්රිය මාර්ගයෙන් යන්නත් පුළුවන්, මුහුදු මාර්ගයෙන් යන්නත් පුළුවන්, ගුවන් මාර්ගයෙන් යන්නත් පුළුවන්. වඩාත් ලාභදායීම ක්‍රමය මොකද්ද පුතේ? බස් එක යනවද, කෝච්චිය යනවද, ට්‍රේන් එක යනවද, බෝට්ටුවකින් නැත්නම් නැවකින් යනවද කියලා කිව්වොත්
වඩාත්ම ලාභදායක ක්‍රමය මොකක්ද? සුරක්ෂි අඩුම වියදම කියන්න පුළුවන් ඔය කොයි එකෙන්? උතේ හෙනව නේද? ලක්ෂි අපිට වඩාත් ලාභදායක මාර්ගය වෙන්නේ මොකද්ද? දුම්රිය මාර්ගය, පිරිවැය අඩුයි. හරි, ඒ වගේම තමයි සාමාන්‍යයෙන් බස් රථයකට වඩා දුම්රිය වල අපි ගත්තොත් එමේ ඉන්දියාව වගේ රටවල දුම්රිය ගමන් සඳහාම වෙනම හදලා තියෙනවා ඒගොල්ලන්. වෙනම කාමරයක් විදිහට හදලා, ඇඳන් දාලා, ඒ වගේ දුර ගමන් සේවා සඳහා යෝග්‍ය වී. මෙන්න වාසි මොනන්තති අවාසි. අවාසි තමයි අපිට ගමනාන්තයේ තෙක්ම ළඟා වෙන්න බැහැ. ගමනාන්තයේ තෙක් ළඟා විය නොහැකි වීම. ඊළඟ එක තමයි කාලසටහනකට අනුව තමයි ගමන් කරන්නේ. කාලසටහනකට අනුව පමණක් ගමන් කිරීම. ඒ වගේම තමයි අනතුරකදී සිදුවන හානිය වැඩි. ඒ වගේම තමයි පුතේ දුම්රිය මාර්ග වල තවත් තියෙන අවාසියක් තමයි මේකේ ආරම්භක පිරිවැය සහ නඩත්තු පිරිවැය වැඩි. ඒ කියන්නේ ආරම්භක පිරිවැය කියලා කියන්නේ දුම්රිය මාර්ග හදන්න ඕන, ස්ටේෂන් හදන්න ඕනේ, දුම්රිය ගන්න ඕනේ. ඒ වගේ මේ දුම්රිය නඩත්තු කරන්න සහ දුම්රිය මාර්ග නඩත්තු කරන්න ලොකු පිරිවැය දරන්න වෙනවා. ආරම්භක පිරිවැය හා නඩත්තු පිරිවැය අධික වීම. ඔන්න ඔය කියන ටික පුතේ අපිට දකින්න හම්බ වෙනවා දුම්රිය මාර්ග ප්‍රවාහනයේ. අපි මාතෘකාව ලියමු. දුම්රිය මාර්ග ප්‍රවාහනයේ එක අපි ලියලා තියෙනවා මහා මාර්ග ප්‍රවාහනයේ කියලා. ඒ විදිහට මංක දෙක දාලා ලියන්න. දුම්රිය මාර්ග ප්‍රවාහන. හරි, අපි ඡේදයක් දෙලියමු පුතේ. ගොඩබිම් ප්‍රවාහනයේ ගොඩබිම් ප්‍රවාහනයේ තවත් එක් ප්‍රවාහන මාර්ගයක් වන්නේ තවත් එක් ප්‍රවාහන මාර්ගයක් වන්නේ දුම්රිය මාර්ග ප්‍රවාහනය. දුම්රිය මාර්ග ප්‍රවාහනය හරි, අලුත් දෙකින් දෙමු.
ලංකාවේ සොරි වර්තමානයේදී 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 ලංකාව තුළ වර්තමානයේදී ලංකාව තුළ වඩාත් ලාභදායි වඩාත් ලාභදායි ප්‍රචලිත ප්‍රවාහන මාර්ගයක් ලෙස ලාභදායි ප්‍රචලිත ප්‍රවාහන මාර්ගයක් ලෙස දුම්රිය ප්‍රවාහනය දුම්රිය ප්‍රවාහනය දැකිය හැකිය. දුම්රිය ප්‍රවාහන දැකිය හැකිය. ඒකනම් නියම් පුතේ දුම්රිය ප්‍රවාහනයේදී දුම්රිය ප්‍රවාහනයේදී දුම්රිය ප්‍රවාහනයේදී උඩරට දුම්රිය මාර්ගයේ උඩරට දුම්රිය මාර්ගයේ කමාවක් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කමාවක් කැලණි වැලි දුම්රිය මාර්ගයේ වැනි කැලණි වැලි දුම්රිය මාර්ගයේ වැනි මාර්ග කිහිපයක් වැනි මාර්ග කිහිපයක් දැකිය හැකිය. හරි පුතේ කටුවට ඇඳගන්න මේ බෝඩ් එකේ තියෙන දෙතියමත් එක තියෙන කොටස බෝඩ් එකේ පැහැදිලි නේ පුතේ දුලක්ෂි. ඔව් සර්.
ඉවරයි නම් කියන්න. හරි. හරි, අපි අනුමාත්‍රකාවක් ලියමු. දුම්රිය මාර්ග ප්‍රවාහනයේ, දුම්රිය මාර්ග ප්‍රවාහනයේ වාසි සහ අවාසි.
උතේ රැන කියන්නේ ලක්ෂි හරිස් හරි. එතකොට අපි මාර්ග දෙකක් කතා කරලා ඉවරයි. එකක් අපි කතා කළා ගිය සතියේ මහා මාර්ග ප්‍රවාහනේ. දැන් අපි කතා කරා දුම්රිය මාර්ග ප්‍රවාහනේ. හරි, අපි තුන්වෙනි මාතෘකාවේ උඩට ගුවන් මාර්ග ප්‍රවාහන. ගුවන් මාර්ග ප්‍රවාහන මේක පුතේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අපිට හම්බ වෙන අභ්‍යන්තර ගුවන් මාර්ගය. ඒ කියන්නේ රටක් ඇතුලේ භාණ්ඩ හා මගීන් ප්‍රවාහනය සඳහා භාවිත කරනවා නම් අපි කියනවා අභ්‍යන්තර ගුවන් මාර්ගය කියලා. ඒ වගේම රටවල් අතර අපි ඒකට කියනවා ජාත්‍යන්තර ගුවන් මාර්ගය, නැත්නම් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහනය. රටක් ඇතුලේ අපි ගත්තොත් එහෙම ලංකාව ගත්තොත් අපිට තියෙනවා ගුවන්තොට පොළවල්, කටුනායක තියෙනවා, මත්කල තියෙනවා, රත්මලාන තියෙනවා, පලාලි තියෙනවා, අනුරාධපුර තියෙනවා, වගේ ගුවන්තොට පොළවල් කීපයක් තියෙනවා අපේ රට. රොය ගුවන්තොට පොළවල් අතරේ ගුවන් යාන ප්‍රවාහනය අභ්‍යන්තර භාණ්ඩ හා මගී ප්‍රවාහනය සිද්ධ කරන උදාහරණයක් විදිහට ගත්තොත් ගොඩක් වෙලාට අපි ගත්තොත් අපි දන්නවා සාමාන්‍යයෙන් හෙලිකොප්ටර් වගේ යොදා ගන්නවා. අපි ගත්තොත් හදිසි ලෙඩු ඉන්න අසනීපය ප්‍රවාහනය කරන්න, විශේෂ පුද්ගලයන් ප්‍රවාහනය කරන්න, ඒ වගේ දේවල් වලට. ඒ වගේම අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් අපිට පුද්ගලික වුණා හෙලිකොප්ටර් වගේ යාන කුලියට අරගෙන ප්‍රවාහන පහසුකම් සපය ගන්න පුළුවන්. ඒ වගේ අභ්‍යන්තර ප්‍රවාහනය වර්තමානයේ වෙද්දි ටිකක් ප්‍රචලිත ප්‍රවාහනයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහනය කියන එක අපි දන්නවා හැමදාම අපිට සහයෝගයක් දුන්නා. මොකද ලංකාවේ අපි ගත්තොත් අපි ගොඩක් වෙලාවට ලංකාව කෘෂිකර්මාන්තය, සංචාර කර්මාන්තය වගේ ඒ ක්ෂේත්‍රයන් එක වර්ධනය වෙනවා, නැත්නම් ආදායම උපයනවා. ඒතකොට සංචාර කර්මාන්තය සඳහා වැදගත්ම දේ තමයි මේ ගුවන් ප්‍රවාහනය, ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහනය. ඒතකොට විදේශිකයන්ට ලංකාවට එන්න, ඒ වගේම නැවත ඒගොල්ලන්ගේ රටවල් වලට යන්න ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහනය ගොඩක් උපකාරී වෙන. ඇතර අපි ගත්තොත් ලංකාවට අදාළව අපේ තියෙන ශ්‍රී ලංකන ඉන්නේ, ඒ වගේම හැම රටකම වගේ ඒ රටට අදාළ වූ ගුවන් සේවාව. එතකොට ඉන්දියාවට තියෙනවා, ලංකාවට, චීනයට, ඒ වගේ ගත්තොත් රටේ රටට ඒගොල්ලන්ට අදාළ ගුවන් සමාගම තියෙනවා. මේ වගේ අපි ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් මාර්ග භාවිත කරමින් ගුවන් ප්‍රවාහනය කරනවා. මේකේ තියෙන වාසි මොනවද? මොනවද වාසි කියන බාන ප්‍රධාන වාසි මොකද ගුවන් ප්‍රවාහනයේදී? දුලක්ෂි මොකද පුතේ? ගුවන් ප්‍රවාහනයේදී වේගය වැඩි, වඩාත්ම වේගවත් ප්‍රවාහන මාධ්‍ය මොකද්ද කියලා, ප්‍රවාහන මාර්ගය මොකද්ද කියලා ඇහුවොත් අපි කියන්න පුළුවන් ගුවන් මාර්ගය කියලා. ඒ වගේම අපි දන්නවා අනිත් ඒවාට සාපේක්ෂව ගත්තොත් එයාගේ සුව පහසුවක් වැඩි.
කම්පටබල් සවිස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම ජාත්‍යන්තර වෙළඳාම සඳහා උදව් වෙනවා. ඒ වගේම අපි කතා කරපු සංචාරක කර්මාන්තය සඳහා උදව් වෙනවා. පුතේ මොනවද අවාසි කියන බලන්න. අර දුම්රිය මාර්ගවල කියපු ඒවා කීපයක් කියන්න පුළුවන්. මොනවද වාහන ගමනාන්තයේ තෙක් ගමනාන්තය? ගමනාන්තයේ තෙක් ළඟාවිය නොහැක. අනිත් එක කාල සටහනකට අනුව විතරයි ගමන් කරන්නේ. ප්‍රවාහන වියදම අධික වීම. හොඳ උත්තරයක්. පිරිවැය අධික වීම. සාමලද්දි අනතුරකදී හානිය වැඩි. ගුවන් අනතුරක් නම් ආයේ ලේසියෙන් කෙනෙක් බේරෙනවා අඩුයි. ප්‍රවාහනය අනතුරක කළ හැකි බාන ප්‍රමාණය. සිදුවන හානිය වැඩි වීම. ඕ භාණ්ඩ ප්‍රමාණය සීමිත වීම. භාණ්ඩ හා මගින් ප්‍රමාණය සීමිත වීම. හරි, පුතේ අපි ලියමු මාතෘකාව ගුවන් මාර්ග ප්‍රවාහනය. ගුවන් මාර්ග ප්‍රවාහනය හරි, අපි ලියමු හරි, අපි ලියමු ඡේදයක් විදියට ගුවන් මාර්ග භාවිතා කරමින්. ගුවන් මාර්ග භාවිතා කරමින්. ගුවන් මාර්ග භාවිතා කරමින් ගුවන් යානා ගමාවක් හෙලිකොප්ටර් ගමාවක් බැලුන් වැනි දෑ සොරි බැලුන් වැනි මාධ්‍ය මාධ්‍ය ගමන් කරවීම. මාධ්‍ය ගමන් කරවීම. ගුවන් ප්‍රවාහනය ලෙස හඳුන්න. ගුවන් ප්‍රවාහනය ලෙස හඳුන්න. අපි අනුච්ඡේදය නියමු. ගුවන් මාර්ග ප්‍රවාහනයේ ගුවන් මාර්ග ප්‍රවාහනයේ
අභ්‍යන්තර මෙන්ම අභ්‍යන්තර මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද අභ්‍යන්තර මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ව්‍යාප්තව පවති ව්‍යාප්තව පවති හරි අලුත් දෙයකින් ලියමු පුතේ ගුවන් මාර්ග ප්‍රවාහනයේදී ගුවන් මාර්ග ප්‍රවාහනයේදී පහත වාසි හා අවාසි පහත වාසි හා අවාසි දැකිය හැකිය හරි කුත අපි වාසි සහ අවාසි ටික ලියමු Terima kasih.